Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. මේ ගෑස් අර්බුදයේ මේ අර්බුදයේ ලක්ුණු දවස් ඉඳලා අපි පාරිභෝධිකාරියට ලිට්‍රෝ සමාගමට ලාෆ් එකට මේ අදාළ තැන් වලට ගිහිල්ලා අපි පාලකයන්ගේ අවධානය දිනා ගන්න ඒ වුන්ට මේ සම්බන්ධව ගැටලුව පෙන්වලා දෙන්න අපි දැවන් තරගලයක් කරා අපි සිවිල් සංවිධාන සහ වෘත්ති සංවිධාන එකතු වෙලා ඊ අපි දැක්කා ලිට්‍රෝ සුරකිමේ සංවිධානය ඊ මාධ්‍යමවත් කියලා පවසනවා මේ ගෑස් අර්බුදයේ ලිට්‍රෝ සමාගම පත් වෙලා තිබෙන තත්ත්වය සහ ඒ වර්තමාන තත්ත්වය සම්බන්ධ ලිට්‍රෝ සුරකිමේ සංවිධානය අපි වොන්ට ඉස්සුවන්ත වෙනවා ඒ සම්බන්ධව ඔවුන් මේ රටට ඇත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධව එතකොට අද වෙනකොට ලිට්‍රෝ සමාගමේ ගෑස් වෙළඳ බොට්ට සපයන්නේ නැතුව දවස් 5ක් වෙනවා එතකොට මේ ලිට්‍රෝ සමාගම සහ ලාබ් සමාගම 130යි ලිට්‍රෝ 170යි මේ දෙකෙන් මේ වෙළඳ බොට්ට මේ ගෑස් සපීම තුල ඒකෙන් ජීවත් වෙන සුවිශාල පිරිසක් අද වෙනකොට යන්නේ නැමන් නැතුව නන්නත්තරලින් මම ආපනශාලායි මගේ සංගම සභාපතිවරයා ඉතාමත් ඛේදනීයයි කනගාටුදායකයි දුක්ඛිතයි අපේ ආපනශාලා 160 කර ආසන ප්‍රමාණයක් මේ වන විට වහලා දාලා කර කියා ගන්න දෙයක් නැතුව මැරෙන්න බැරි කමට ඔහි බලාගත්තද බලන් ඉන්නවා අපේ ආපනශාලා හිමියෝ ආපනශාලා පද්ධතිය ලංකා පුරා 40000 කට ආසන ප්‍රමාණයක් තිබෙනවා ලක්ෂ 5 කට ආසන ප්‍රමාණයක් මෙන් ජීවත් වෙනවා ඒතිය වෙන්නේ ඉඳුල් ටිකේ ඉඳලා පොල් කට්ට ඉඳලා කාඩ්බෝඩ් ටිකේ ඉඳලා අතපීදාන කොළේ ඉඳලා ලන් ෂීට් එකේ ගොසිර බෑග් එකේ කැලමිරිස් ටික අලද පරිප්පුද මේ එළවලුද මේ සියල්ල සැපයුම් සහ ඒ වතුණු ජීවත් වෙන පිරිසක් ඉන්නවා හෝටල් සේවකයන්ගෙන් ජීවත් වෙන පවුල් සංඛ්‍යාවක් ඉන්නවා ආපනශාලා හිමියන්ගෙන් ජීවත් වෙන තමන්ගේ පවුල් තමන්ගේ දෙමව්පියෝ සම සියලු කොටස් ජීවත් වෙනවා අද මේ සියලු දේවල් නන්නත්තර තිබෙනවා හැබැයි ජනාධිපතිවත් අගමැතිවත් මේ වටමේස වලට මේ ආපනශාලා හිමියෝ ගෙන්න ලැහුවේ නෑ උබලගේ ප්‍රශ්නේ මොකද්ද ගෑස් නැතුව පුතේ කොහොමද බල කර්මාන්ත කරන් යන්නේ උබලට මොකද්ද කෙරෙන්න ඕන බැංකු නායක ඕනද වැඩිච ව්‍යාපාර ගොඩ ගන්න කොහොමද ඔකල විකල්ප වලට යනවද මොකද කරන්නේ ඒ සම්බන්ධව කවුරුත් කතා කරන්නේ නෑ ඊටාත්ම අභාස්බේ සංගන කාලකන්නේ කොටස බාට පත්තල දෙනවා අපේ රටේ ආපනශාලා සහ ආහාර පනසකස කට්ටිය ඇයි හත්තිල ඔබේ ගෑස් නැතුව කොහොමද කරන්නේ දර වලට යන්න කියලා කියනවා දර වලට යනවා කියන්නේ කැලිය කපනවා කියන එක ඒතර පරිසර සංවිධාන මේව නිහොඳ බලන් ඉන්නවද මේවා ඒතර මොකද්ද වෙන්නේ අද කර්ම जीवन සහ මුලින්ම හිතාමතා අපේ රටේ අවිධිමත් වෘත්තීන් කාටවත් අතනපා තමන්ගේ සොස්සයන් ජීවත් වෙච්ච වෘත්තීන් ටික සහ මුලින් අඩපණ කරලා තිබෙනවා දේශපාලන හෙන්චයියෝ ආයතනවල සභාපති අංගවලපත් කළා උංගේ තින මජර ක්‍රියාවල නිසා කොමිෂන් ක්‍රියාවල නිසා තමයි අද මේ ව්‍යාපාර කඩාවැල තියෙන්නේ එමනම් දැන් මුදිත පීරිස් ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මුදිත පීරිස් අපි කියන ඒ නිසා මුදිත පීරිස් බාර ගන්න කලින් කියන්න ඕන ගෑස් ප්‍රශ්නය දවස් කීයෙන් විසඳනවද ඔයා බිලියන 20ක් ලාභ තියලා ගියා නම් ඔයා බිලියන ගාණක් ආණ්ඩුවේ බදු ගෙවුවා නම් බිලියන ගාණක් සේවක සුබදාතර වින්දා නම් අද බිලියන 10ක් ණය වුණේ කොහොමද කියන එක වැඩ බාර ගන්න කලින් මුදිත පීරිස් කියන්න ඕනේ